ඉතින් ඔයාලට කොහමද ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ වීඩියෝ channel එකට මම අදත් වෙනස්ම විදිහේ රෙසිපි එකක් කරගෙන ආවා මේ coconut milk pudding එකක් මේක හදන්න හරිම පහසුයි ඒ වගේම අපිට අමුද්‍රව්‍ය තුනයි මේකට ඕන වෙන්නේ අපි බලමු මොනවාද ඕන වෙන්නේ කියලා මේ වගේ උඩ කුරුට්ට අයින් කරගත්තු කොහිනීර කපාගත්තු පොල් කප් දෙකක් කරන් තියෙනවා මම මේ පොල් කප් දෙකටම මම එක වතුර කප් එකක් දාලා හොඳට බ්ලෙන්ඩර් කරගන්නවා ඉස්සෙල්ලාම වතුර කප් එකෙන් භාගයක් දාලා බ්ලෙන්ඩර් කරගෙන ඉතුරු වතුර ටික දාලා මේක හොඳට බ්ලෙන්ඩර් කරගන්නවා මම එක ලෑස්තේ මම දැන් මේ වගේ පොඩි ට්‍රේ එකක් කරගෙන ඒකට මේ වගේ බටර් හරි පොල් තෙල් හරි ටිකක් ගාගෙන එක පැත්තකින් තියා ගන්නවා මම ලෑස්ති කරගත්තු පොල් කිරියකට මම එකතු කර ගන්නවා සීනි හැඳි 6ක් නැත්තම් කාලක කප් එකකින් එකක් පුරවලා ගන්නවා ඒ වගේම corn powder හැඳි 6ක් නැත්තම් මේ වගේ කාල කප් එකකින් එකක් පුරවලා ගන්නවා මම මේක මම දැන් හොඳට මේ දෙකත් එක්ක කලවම් කරගෙන මේක මම ලිපේ තියලා හොඳට උයා ගන්නවා ඔයාලා මේක අඩු ගින්දරේ හිමිසිරු උයා ගන්න නොනවත්වා මේ වගේම හැඳි ගන්න මේ මිශ්‍රණය මෙහෙම ඝන වෙනකොට අරියල්ලන්න බලනවා ඔයාලා ලිපේ ගින්දර අඩුම ප්‍රමාණයේ තියාගන්න නොනවත්වාම හැඳින් ගන්න දැන් මගේ මේ මිශ්‍රණය ඝන වෙලා ඇති මම ලිපේ ගින්දර ඔෆ් කරලා මේක මම ලෑස්ති කරගත්තු ට්‍රේ එකට දාගන්නවා මේක මම ට්‍රේ එකට දාලා පැය දෙකක් විතර ෆ්‍රිජ් එකේ දාගන්නවා මේක නිකනුත් සෙට් වෙනවා ඒ උනාට චුට්ටක් ෆ්‍රිජ් එකේ දාලා ගත්තාම මේකේ රස වැඩි. ඔන්න මම පැය දෙකකට පස්සේ මගේ පුඩින් එක ෆ්‍රිජ් එකෙන් එළියට ගත්තා හොඳට සෙට් වෙලා තියෙනවා මම මේක මේ විදිහට ලේසියෙන් ප්ලේට් එකකට දාගන්නවා මේ වගේ චුට්ටක් සරසගෙන ඕගොල්ලන්ට පුළුවන් පිළිගන්වන්න ඔන්න මගේ පුඩින් එක ලෑස්ති ඒ වගේම මේකට පැණි එකතු කරොත් තවත් රසවත් ඔයාලට පුඩින් පැණි චුට්ටක් දාගෙන මේක ආහාරයට ගන්න පුළුවන් එතකොට තවත් රසවත් මගේ පුඩින් එකලා ඇස්ති මේක හරිම සොෆ්ට් හරිම රසවත් ඕගොල්ලෝ ට්‍රයි කරලා බලන්න ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම්
මට කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔබලන්ට තෙරුවන් සරණයි.